අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිළුම දෙනාට. ඉතින් ගොඩක් කාලයකට පස්සේ දාන දෙවෙනි වීඩියෝ එක, විශේෂයෙන්ම මම ඊයේ වීඩියෝ එකක් අරගෙන ආවා වෘත්තිකලග්න හිමියන්ගේ ජීවන රටාව ඇයි මෙච්චර කරදර කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දි මේ වෙනකොටත් කමෙන්ට්ස් මම හිතන්නේ 100 ගණක් ඇවිල්ලා තිනවා. ඉතින් ගොඩක් අයට බලන්න පුළුවන් ගිහිල්ලා ඒ කමෙන්ට්ස් වල තියෙන දේවල්, එක එකන සඳහන් කළා තියෙන දේවල්. ඉතින් කමෙන්ට් 100ටම මම හිතන්නේ 3 කොහෙද කමෙන්ට්ස් දාලා තිබුණා ඉතාමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා කියලා. ඉතින් මම එයාලට ඇත්තටම සුබ පතනවා. ඒ වගේම තමයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් අයටත් මේ අවස්ථාව උදා කරගන්න, විශේෂයෙන්ම කෙනෙකුගේ කේන්ද්‍ර සටහනට දැන් ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි මේ කේන්ද්‍ර සටහනේ මෙන්න මේ 7 කොටුවේ. මොකද කේන්ද්‍ර පරීක්ෂා කරන්න ඇත්තටම බැලුවොත් එම විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මට ආදායමක් නැහැ, මට ජොබ් එකක් නැහැ, මට මිල මුදල් නැහැ, මොකද්ද මං කරන්න ඕන, කවද්ද මේ දේවල් ලැබෙන්නේ, එහෙම නැත්නම් මගේ විවාහ ජීවිතේ මෙන්න මේ වගේ එක්ක විවාහයක් සිද්ධ වෙලා නැහැ, එහෙම නැත්නම් විවාහය තුල ප්‍රශ්න, එහෙම නැත්නම් ලෙඩ රෝගී තත්ත්වය. ඉතින් ලෙඩ රෝගී තත්ත්වයන් කියන්න පුළන්නේ එහෙමත් කෙනෙකුට, හැබැයි මගේ ගාවට එන හැමෝටම මම මෙන්න මේ වගේ ලෙඩ රෝග තියෙනවා හැදෙන්න පුළුවන් කියන දේවල් හැම කෙනෙකුටම පැහැදිලි කරලා යවනවා. ඉතින් මට කේන්ද්‍ර පරීක්ෂා කිරීම බලන්න ගොඩක්ම ප්‍රමාද වෙන්න බලපාන ලොකුම හේතුව තමයි මම කේන්දරේ තියෙන හැම දෙයක්ම ගැන පැහැදිලි කරලා කියනවා. විශේෂයෙන් මට විනාඩි 15ක් 20 25 30 35 ඒ වගේ ගොඩක් දිගු කාලයක් ගත වෙනවා කේන්දරයක් පරීක්ෂා කිරීම සඳහා. ඉතින් විනාඩියෙන් දෙකෙන් තුනෙන් මෙහෙමයි මෙහෙමයි කියලා ටක් ගාලා කෙටි පණිවිඩයක් යවන්නේ නැහැ. කේන්දරේ මාසෙකින්ද දෙකින්ද තුනෙන්ද වෙන්න පුළුවන් බැලෙන්නේ. හැබැයි හැම දෙයක් ගැනම පැහැදිලි කරලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි යවන්නේ. ඉතින් අද ඒ ගැන මම දැන් වැඩිපුර කතා කරන්නේ නැහැ. ඉතින් අද කතා කරන මාතෘකාව වෙන්නේ, මොකද ගොඩක් අය අහලා තිබුණා මගේ කේන්දරේ 7 කොටුවේ කවුරුත් ග්‍රහයක් නැහැ, එතකොට මට විවාහයක් සිද්ධ වෙන්නේ නැද්ද? මෙන්න මේ 7 විවාහය සම්බන්ධ කතා කරන තැන මෙතන ග්‍රහයක් කවුරුත් නැහැ, හිස් කොටුවක් තියෙන, එතකොට මට විවාහයක් නැද්ද? නැත්නම් විවාහය සිද්ධ වෙන්නේ කවද්ද? එතකොට ඒ දේවල් කොහොමද ඔබ තේරුම් ගන්නෙ? සහ එවැනි ග්‍රහ පිහිටීමක් එමත්නම් හිස් කොටුවක් තියෙන කෙනෙක් කොහොමද තමන්ගේ විවාහයට කෙනෙක් තෝරාගන්නේ කියන කාරණය සහ ඒ විවාහයට අදාළව මොන වගේ තත්ත්වයක්ද ඒ කේන්ද්‍ර සටහන අනුව ඉපදිච්ච දවසේ තිබිච්ච ග්‍රහ පිහිටීම අනුව සහ දැන් ගත වෙන කාලෙත් එක සිද්ධ වෙන්නේ කියන කාරණය දැනගන්න ගොඩක් කැමති. ඉතින් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්, විශේෂයෙන්ම 90%කටත් වඩා වැඩි ප්‍රමාණයකගේ මේ 7 කොටුව කියන ස්ථානය හිස් වෙලා තියෙන. ඉතින් කවුරුත් ග්‍රහයක් තැන්පත් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හැම ග්‍රහයකටම හැම කොටුවක්ම ආවරණය කරන්න බැහැ. මොකද හේතුව ග්‍රහයන් 9 දිනෙත් තමයි මෙතෙන්දී එහෙට මෙහෙට ඇවිදින්නේ. එහෙම නැත්නම් ස්ථානගත වෙන්නේ. හැබැයි මේ රාශියම නැත්නම් කොටු 12ක් තියෙනවා. ඉතින් එතකොට ඒ 9 දෙනා සමහර වෙලාවට 3-4 දෙනා එක කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් එතකොට ගොඩාක් කොටු හිස් වෙනවා. ඒ වගේම තමයි කොටු 3-4 තමයි පිරලා තියෙන්නේ. සමහර අවස්ථාවල් තියෙනවා කොටු 3ක විතරයි ග්‍රහය වෙන්නේ. ඒ වගේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙතනදී ලග්නයක් මම වදාගන්නේ නැහැ. වදාගන්නේ මේ 7 සහ විවාහය කියන කාරණේ වගේම මතක තියාගන්න නවාංශකයේ ගැනත් මම පැහැදිලි කිරීමක් කරනවා මේ කේන්දරේ මේ වීඩියෝ එකේදී. නවාංශකේ මොන වගේද, එතන මොන වගේද විවාහය බලාපොරොත්තු වෙන්නේ කියන කාරණා නිසා ගොඩක්ම නවාංශක ගැන කවුරුත් පැහැදිලි කිරීම කරන්නේ නැහැ. ඒ නිසා අද මේ වීඩියෝ එකේ නවාංශක ගැන පැහැදිලි කිරීමක් කරනවා. හරි, පළවෙනි කාරණේ තමයි මේ 7 කියන ස්ථානේ අපි හඳුන්වන්නේ විවාහය සම්බන්ධ ස්ථානේ, රිලේෂන්ෂිප්. එතකොට මේ රිලේෂන්ෂිප් වලට සම්බන්ධ වුණාන් පස්සේ, විවාහ ජීවිතයට සම්බන්ධ වුණාන් පස්සේ මුලින්ම බලන්න ඕනේ මේ 7ට සම්බන්ධ ග්‍රහය. මේෂ ලග්න කෙනෙක් නම් තුලා කියන රාශිය තමයි 7 වෙන්නේ. කුසුම ලග්න කෙනෙක් නම් වෘච්චික කියන රාශිය තමයි 7 වෙන්නේ. මිථුන ලග්න කෙනෙක් නම් මෙතෙන්දි ධනු කියන රාශිය තමයි 7 වෙන්නේ. එතකොට මමයි මුලින්ම කියන්නම් මේෂ ලග්න කෙනෙක් නම් තුලා රාශිය 7 වෙනවා. සිකුරු තමයි එතකොට 7 ග්‍රහය බාටපත් වෙන්නේ. ඔබ බලන්න සිකුරු ඉන්න තැන. එහෙම නැත්නම් උෂම ලග්න කෙනෙක් නම් 7 උච්චික රාශිය වෙනවා. එතකොට කුජ කියන ග්‍රහය තමයි 7ට සම්බන්ධ ග්‍රහය වෙන්නේ. මිථුන ලග්න කෙනෙක් නම් ධනු කියන රාශිය තමයි මෙතෙන්දි 7ට එන්නේ. ගුරු ග්‍රහය තමයි 7 අධිපති ග්‍රහය වෙන්නේ. ඒ වගේම තමයි කටක ලග්න කෙනෙක් නම් මකර කියන රාශිය තමයි 7 බාටපත් වෙන්නේ. සෙනසුරු තමයි එතකොට මේ මකර රාශිය මතන් 7 අධිපතිය වෙන්නේ කටක ලග්න හිමියන්ගේ. සිංහ ලග්න කෙනෙක් නම් කුම්භ කියන රාශිය තමයි 7 බාටපත් වෙන්නේ. එතනත් සෙනසුරු කියන ග්‍රහය තමයි 7ට සම්බන්ධ ග්‍රහය වෙන්නේ. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියෙක් නම් මීන කියන රාශිය තමයි 7 බාටපත් වෙන්නේ. එතට ගුරු කියන ගහය තමයි 7 අධිපතිය වෙන්නේ. තුලා ලග්න හිමියෙක් නම් මේෂ කියන රාශිය තමයි 7 බාටපත් වෙන්නේ. එතකොට කුජ කියන ගහය තමයි 7 අධිපතිය වෙන්නේ. එතකොට තුලා වලින් පස්සේ
උච්චික ලග්න කෙනෙක් නම් උසම කියන රාශිය තමයි හත් වෙන බාටපත් වෙන්නේ. එතකොට සිකුරු කියන ගහය තමයි හත් වෙන අධිපතිය වෙන්නේ. ධනු ලග්න කෙනෙක් නම් මිතුන කියන රාශිය තමයි හත් වෙන බාටපත් වෙන්නේ. බුධ කියන ගහය තමයි හත් වෙන අධිපති ග්‍රහය බාටපත් වෙන්නේ. මකර ලග්න හිමියෙක් නම් කටක කියන රාශිය තමයි හත් වෙන බාටපත් වෙන්නේ. එතකොට චන්ද්‍රය හැම නැත්තම් සඳු කියන ග්‍රහය තමයි හත් වෙනට සම්බන්ධ ග්‍රහය වෙන්නේ. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමියෙක් නම් අපිට දකින්න පුළුවන් සිංහ රාශිය තමයි හත් වෙන වෙන්නේ. එතකොට රවි කියන ග්‍රහය තමයි හත් වෙන අධිපති ග්‍රහය බාටපත් වෙන්නේ. ඒ වගේම මීන ලග්න හිමියෙක් නම් අපිට දකින්න පුළුවන් මේ කන්‍යා කියන රාශිය තමයි හත් වෙන බාටපත් වෙන්නේ. එතෙන්දි බුධ ග්‍රහය තමයි හත් වෙනට සම්බන්ධ ග්‍රහය වෙන්නේ. ඉතින් අතව ඔන්න දැන් ඔයාලා කේන්දරයක් බලන්නවා කියවන්නවා දන්නේ නැති කෙනෙකුට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් ආ මම ලග්නේ නම් මේ ලග්නේ තමයි මම ඉපිදලා තියෙන්නේ. එතකොට මගේ හත් වෙන වෙලා තියෙන්නේ මෙන්න මේ රාශිය. එතකොට ඒ හත් වෙන අධිපති ගහයයි හත් වෙනට අයිති කියන ග්‍රහය තමයි එහෙනම් මේ මෙන්න මේ ග්‍රහය කියන කාරණේ වලට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතෙන්දී තේරුම් ගන්න ඕන යම් කිසි දෙයක් තියෙනවා. මෙතෙන්දී මේ හත් වෙනට පීඩා කරන විදිය දැන් අපි පරිමිතියට බලුවොත් මේ හත් වෙනට සම්බන්ධ ග්‍රහය දැන් මෙතන නැහැ. හැබැයි යාට තව රාශියක් තියෙන්න පුළුවන්. වෙන තැනක ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ සමහර අවස්ථාවන් තුළදී. නමුත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයාලා කේන්දරේ මේ හතේ ඉන්න ඕන ග්‍රහය. එහෙම නැත්නම් මේ හතට අධිපති ග්‍රහය ගුරු ග්‍රහය වෙන්න පුළුවන් සිකුරුද එහෙම නැත්නම් කුජද ඒ කියන අක අදාළ නැහැ. මොන ග්‍රහය වුණත් මෙන්න මෙතන ඇවිල්ලා ඉන්නවනම් ඒකට ඉන්න ඕන ග්‍රහය මෙන්න මෙතන ඇවිල්ලා තැම්පත් වෙලා ඉන්නවනම් ඒ ගුරු ග්‍රහය හරි සිකුරු හරි ඒ මොන ග්‍රහය හරි මෙන්න මෙතනට අදාළ කෙනා මෙන්න මෙතන ඇවිල්ලා ඉන්නවනම් ඒ කියන්නේ මෙතන නම් තියෙන්නේ ඔයාලගේ කේන්දරයේ කෙනාගේ මම අකුරු හරි මොහක් හරි එකක් ලියවිලා තියෙනවනම් මෙන්න මේ 6 වෙනි කොටුවේ නැත්නම් ඊට වම් පැත්තේ තියෙන කොටුවේ ඒක විවාහ ජීවිතයට එච්චරම සුබවාදී පිහිටීමක් නෙවෙයි කියන එක විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒක මම වැඩිපුර ලොකු දීර්ඝව විස්තර කරන්නේ නැහැ. ඔයාලට යම්කිසි තීරුම් ගැනීමක් කරන්න තමා කියන්නේ. ඒතර ඔයාලගේ රිලේෂන්ෂිප් ගැන ටිකක් පැහැදිලි කරගන්න ආයෙත් මතක් කරන්නම්. මෙතන ඉන්න ඕන මොන ග්‍රහයද? මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නයට මම පැහැදිලි කරා. මෙතෙන්ට ඉන්න ඕනේ අදාළ කෙනාගේ ග්‍රහයාගේ නම නම නැත්තම් අකුර කුයන්නද රයන්නද චයන්නද සියන්නද සිවන්නද ඒක අදාළ නැහැ. මෙන්න මෙතන තියෙනවා නම් මේ ස්ථානය ලියවිලා තියෙනවා නම් ඒ කෙනාට ඉන්න ඕනේ කෙනාගේ අකුර. එතෙන්දී ඔයාලගේ විවාහ ජීවිතයේ ප්‍රශ්නයක් කියන එක අපිට දැක ගන්න පුළුවන්. හන්ද ඒක පළවෙනි කාරණේ. ඉතින් එතෙන්දී වෙන්නේ මොකද? ඩිවෝස් එකකට යන්න තියෙන අවස්ථාව ගොඩක්ම වැඩි. ඒ පළවෙනි කාරණේ සරලවම පැහැදිලි කිරීම කරන්නේ. ඊට පස්සේ එතනට අදාළ කෙනා නීච වෙලා වෙනවා. නීච වෙලා කියලා කියන්නේ නීච වෙන රාශි තියෙනවා. බැලුවොත් මේෂ ලග්න හිමියන්ගේ මේ තුලා කියන රාශියට සම්බන්ධ වුණාට පස්සේ කන්‍යා රාශියට සම්බන්ධ වෙනවා. කියන්නේ එතෙන්දී හරියටම බැලුවොත් මෙතන තමයි ඉන්නේ කන්‍යා රාශිය මේෂ ලග්න හිමියන්ගේ. ඊට පස්සේ උෂම ලග්නේ බැලුවොත් කුජ කියන ගහය කටක රාශිය නීචේ රකින උෂම ලග්න හිමියන්ගේ මෙන්න මේ 9 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා නම් ගිලා කුජ කියන ගහය. ඊට පස්සේ මිතුන ලග්න හිමියන්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම අපිට දැක්කා බලන් ගුරු කියන ගහය මකර රාශියේදී නීච වෙනවා. ඉතින් අපට මකර රාශිය කියලා කියන්නේ මෙන්න මෙතන ස්ථානීය මිතුන ලග්න හිමියන්ගේ මේ 8 වෙනි කොටුවේ ගුරු ගහ ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කටක ලග්නේ පැත්තෙන් බැලුවොත් එහෙම මං කිව්වා කුම්භ කියන රාශිය සෙනසුරු කියන ගහය මේෂ රාශිය ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නවනම් එතකොට මේෂ රාශිය වගේම තමයි ඒ වගේ යම් කිසි විදිහක බලුවන් පස්සේ දිගින් දිගටම අපිට නීච වෙන ස්ථානයක් සඳහන් කරන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලුවොත් එම සිංහ ලග්න හිමියන්ටත් මේ සෙනසුරුම තමයි මේෂ රාශියට ගියාට පස්සේ නීච වෙනවා. ඊට පස්සේ කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන්ම මීන ගුරු ගහය ඒත් මේ මකර කියන රාශියට ගියාට පස්සේ නීච වෙනවා. මකර රාශිය වෙනස් තැනක තියෙන්න පුළුවන්. නීච වෙනවා මකර රාශිය කියලා තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ වගේම තමයි එතකොට කන්‍යාවන් පස්සේ තුලා රාශියේදී මේෂ රාශියට කුජ ගහය ගිහිල්ලා කටක රාශිය ඉන්නවා නම් එතකොට නීච වෙලා ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නවා නම් කන්‍යා කියන රාශියට ගිහිල්ලා එතකොටත් නීච වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි තුලා වලින් පස්සේ වෘශ්චික ලග්න ගැන කතා කරා ධනු ලග්න හිමියන්ට මිතුන රාශිය බුධ කියන ගහය ගිහිල්ලා මීන රාශිය තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ හත් වෙන අධිපති ගහය නීච වෙලා ඒ වගේම තමයි එතට දනු මකර වල ගෙවතුම චන්ද්‍රයා ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නවා නම් උච්චික කියන රාශියට මකර ලග්න හිමියන්ගේ උච්චික රාශිය නම් චන්ද්‍රයා ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නේ. එතකොට අපිට දකින්න පුළුවන් ඒක නීච වෙලා චන්ද්‍රය මෙතන හත් වෙන අධිපතිය නීච වෙලා කුම්භ ලග්න හිමියන්ගේ පැත්තෙන් බැලුවොත් එම රවි කියන ගහය ගිහිල්ලා තුලා රාශිය ඉන්නවා නම් ඔයාලගේ එතෙන්දි ඒ රවි කියන ගහ නීච වෙලා මෙතන හත් වෙන අධිපති ගහ නීච වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි කුම්භ ගැන කතා කරේ මීන රාශියට කන්‍යා රාශිය මතන් කන්‍යා හත් වෙන වෙනවා. බුධ කියන ගහ ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නා නම්
මීන රාශියේ නැත්නම් හත්යන් අධිපතිය පළවෙනි කොටුවේ බුදු ඉන්නවා නම් එතෙන්දි බුදු නීච වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන මීන රාශිය හරි රාශි 12 ගැනත් මතක් කරා. ගහයි නීච වෙන තැනත් මතක් කරා. එතකොටත් රිලේෂන්ෂිප් සම්බන්ධ ගැටලුවක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. මොකද හේතුව නීච වීමත් එක්ක ඉතින් නීචය බංග වෙන්න පුළුවන්. බංග වෙන අවස්ථාවන් තියෙනවා. ඒ දේවල් ජ්‍යොතිෂයේ නැත්නම් කේන්දර පරීක්ෂා කරන කෙනෙකු ලව්වා වලට පරීක්ෂා කරගෙන එහා සම්බන්ධ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ හත් වෙනට අදාළ කවුරු හරි අදාළ ග්‍රහයක් ගිහිල්ලා තැම්පත් වෙලා ඉන්නව නම් කේතුත් එක්ක. එතකොට කේතු කියන ගහයාගේ වලට දැක ගන්න පුළුවන් කේ අකුර ලියවිලා තියෙන කොහේ හරි මෙන්න මේ කේතු කියලා. මේ කොහේ හරි මේ පළවෙනි කොටුවෙන් දැන් 12 වෙනකම් ඕන තැනක ගිහිල්ලා මෙතෙන්ට අදාළ කෙනා ගිහිල්ලා මේ කේතුත් එක්ක ඉන්නව නම් ඔයාලා කේන්දරේ කේතු චන්ද්‍ර වෙන්න පුළුවන්, කේතු සිකුරු වෙන්න පුළුවන්. එතෙන්දී විවාහය පිළිබඳ ගැටලුවක් විවාහ වෙලා දෙපැත්තකට වෙන්න වෙන විවාහය වුණත් එක ගෙදර ජීවත් වුණත් දෙපැත්තකට දෙන්නෙක් වගේ ජීවත් වෙන්න සිද්ධ වෙන. එහෙ නැත්නම් සෙපරේෂන් ඒ ඩිවෝස් කියන දේ වලට යන්න සිද්ධ වෙන. විවාහය ගැන එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැහැ. කේතුත් එක්ක ඉන්නවා නම් හත් වෙනට සම්බන්ධ ග්‍රහය. හත් වෙනට සම්බන්ධ ග්‍රහයාට අමතරව සිකුරුත් කේතුත් එක්ක ඉන්නවා නම් විශේෂයෙන්ම සිකුරු කේතුත් එක්ක හෝ හත් වෙන අධිපතිය නැති වෙන්න පුළුවන්. හැබැයි සිකුරු කේතුත් එක්ක ඉන්නවා නම් ඒකත් ඔයාලට විවාහ ජීවිතය සම්බන්ධව ගැටලුවක් ඇති කරනවා. ඉතින් ඒ මම කියපු හතරවෙනි කාරණේ වලගේ හත් වෙනේ ඒ ඉන්න ග්‍රහය නැති වෙන්න තියෙන අවස්ථාව සහිතයි. ඉතින් ඊට පස්සේ බැලුවොත් එහෙම තව කාරණයක් කියන්න පුළුවන් විවාහයට අයහපත් විදිහට බලපාන විදිහේදීක්. මේ හතේ ඉන්න ඕන ග්‍රහය මීලා මෙන්න මේ 12 වෙනි කොටුවේ තැන්පත් වෙලා සිටීමත් අපිට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතනදී දෙදෙනා අතර විවාහයක් පැවතේවි. විවාහය කියන එක ඇදගෙන යන්න පුළුවන් ඉස්සරහට. නමුත් දුරස් වෙලා, ඒ කියන්නේ එක්ක එක්කෙනෙක් පිට රටක ගිහිල්ලා ඉන්නවා, නැත්නම් ඒ වගේ කොහේ හරි ආයතක වැඩ කරනවා, රැකියාව කරනවා, මාසික දෙකකට සැරයක් එනවා. ඒ වගේ දේවල්, ඒ කියන්නේ දුරස්ථභාවයක් සහිතව තමයි තියෙන්නේ. ටිකක් වියදම් පැත්ත වැඩි වෙන්න පුළුවන්. විවාහන කෙනා නිසා වියදම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ 12 වෙනි කොටුවේ හෝ මීන කියන රාශිය 12 වෙනි කොටුවේ හෝ මීන කියන රාශිය ඉන්නවනේ. ඉතින් එතෙන්දී වලට තේරුම් ගන්න පුළුවන් කේන්දර අතරකට බලන්න ඔයාලගේ ලග්නේ මොකද්ද කියලා. අපි මේසෙට ගණන් කරන් එන්නේ ඉස්සරහට එන රාශි ටික ගණන් කරන් ඉන්නේ. එතකොට දැක ගන්න පුළුවන් මෙතෙන්දී මෙතෙන්ට ඉන්න ඕන කෙනා මෙන්න මේ 12 වෙනි කොටුවේ හරි මීන කියන රාශියේ තියෙන ඔයාලගේ කොතනද එතන ගිහිල්ලා ඉන්නවා නම් ඒ ග්‍රහයා ඔයාලට යම්කිසි සෙපරේෂන් එකක් සිද්ධ වීම නැත්නම් දෙපැත්තකට වීමක් සිද්ධ වෙන පුළුවන් විවාහය සම්බන්ධ කාරණාවක් එක්ක. ඉතින් මෙන්න මේ කාරණාවල් ටික ලොකු බලපෑමක් ඇති කරනවා විවාහයකදී, විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සාර්ථකත්වයේ. ඉතින් එතෙන්දී මම අර කලින් කිව්වාගේ 90-95% විතරම මෙන්න මෙවැනි ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට ගොඩක් කෙනෙකුට කියන්න තියෙන දෙයක් තමයි සාමාන්‍ය වැඩි හරියක්ම කේන්දර ගැන වැඩි එච්චර විශ්වාසයක් නැති, ඒ වගේ මේ වගේ දේවල් සම්බන්ධ ලොකෝට විශ්වාසයක් නැති. මොකද ඉස්සර කාලේ අය පොරොන්දම් පරීක්ෂා කරනවා කියලා අර කොළේ කියලා දෙනවා 160ක් ගලපෙනවා, 70ක් ගලපෙනවා, 80ක් ගලපෙනවා කියලා. ඉතින් ඇතින් දැනටත් ගොඩක් අය අහනවා, මගේ මේ අදටත් ඇහුවා, අදත් ඇහුවා, මට ඒවල පෙන්නන්න ලකුණු කීයක් තියෙනවද කියලා. ඉතින් මම ලකුණු මත විවාහය සිද්ධ කරන්නේ මම මේ හැම දෙයක් ගැන පැහැදිලි කිරීම කරලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක තියාගන්න ඕන මෙතෙන්දී මෙවැනි පිහිටීම් තිබීමත් එක්ක විශේෂයෙන්ම තමන් විවාහ වෙන කෙනා කොයි වගේ කෙනෙක්ද තෝරා ගන්න ඕනේ කියන කාරණය ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ ලකුණු මත සලකා බැලුවාන් පස්සේ ඒ දේවල් කියවෙන්නේ නැහැ. ඉතින් ඔය අතරට තව දේවල් තියෙනවා. ඉතින් ඔතෙන්දී තව පැත්තකට ගිහම බලුවොත් මේ හත් වෙනි කොටුවේ කේතු තැන්පත්ලා සිටීම, කේතු හතේ ඉනකොට විවාහයක් සිද්ධ වෙන්න ගොඩක්ම අපහසයි. විවාහ වෙන්න වෙන්න කෙනා ඔන්න මෙන්න ආපහු නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හත් වෙනි කොටුවේ සෙනසුරු කියන ගහය තැන්පත් වෙලා ඉන්නවනම් දැන් අද කතා කරන්නේ හිස් කොටු ගැන නිසා වැඩිපුර මම ඒ දේවලට වැඩිපුර කතා කරන්න ආස නැහැ. හිස් කොටුවක් ගැන කියපු නිසා නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේක කාට හරි වැදගත් වේවි. සෙනසුරු ඉන්නවනම් හතේ සීමාකාරී විවාහ ජීවිතය. ගොඩක් වෙලාවට සෙනසුරු වක්රලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම පස්සේ මොකද වෙන්නේ? විවාහ වෙලා දෙපැත්තක කාලයක් තිස්සේ දුරස්ත වෙලා නමුත් විවාහය කැඩෙන්නෙත් නැහැ, ඩිවෝස් වෙන්නත් බෑ, ඩිවෝස් එක දෙන්නෙත් නැහැ, එකට ජීවත් වෙන්නත් බෑ. ඉතින් ඒ වගේ යම් කිසි විදිහක පීඩාවක් මේ කාල සීමාව තුළදී විශේෂම අවුරුදු 40-42 වගේ කාලෙ දක්වා ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම රාහු ඉන්න පුළුවන් ඇවිල්ලා මේ හත් වෙනි කුරුට ඇවිල්ලා රාහු හිටියොත් මොකද වෙන්නේ? විවාහ වෙන්නේ, විවාහ වුණාට පස්සේ, විවාහයෙන් පස්සේ මේ හතේ ඉන්න කෙනාගේ විවාහ වෙන කෙනා ටිකක් විශේෂම ගැහැරණමයට ගොඩක් බලපානවා. රාහු වගේ ග්‍රහයක හතේ තැන්පත් වෙලා ඉන්නවා නම් කේන්ද සටහනේ විශේෂම සැලකිලිමත් වෙන විවාහ වෙන කෙනා ගොඩක් වෙලාවට යහළු මිතුරන් වැඩිපුරම ඇසුරු කරන්න කැමති. එහෙම නැත්නම් යම් යම් විදිහකේ වැරදි දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩ්‍රග්ස් වලට වෙන්න පුළුවන්, යම් යම් දේ හොරකම් වලට වෙන්න පුළුවන්. ඒ වගේ වැරදි දේවල් වලට සම්බන්ධතාවයක් ඇති කරවන විදිහේ විවාහයන් මෙතෙන්දී එකකට වඩා සිද්ධ වෙන්න පුළුවන්
චීටින් වෙන්න පුළුවන්, රැවටින් වෙන්න පුළුවන් පිහිටීමක් තමයි රාහු කියලා කියන්නේ. ඒ නිසා ඒකනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ හින්දා හැම කෙනාගේම දැන් මොකද විවාහය කියන කාරණය මේ පළවෙනි කොටුව තමන්නේ. ඒතර තමන් පළවෙනි කොටුව වුණාම තමන්ව සම්පූර්ණ කරන කෙනා තමයි අපි හත්වැන්නේදී දකින්නේ. ඉතින් එතකොට තමන්ව සම්පූර්ණ කරන කෙනා මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අසම්පූර්ණ ජීවන රටාව විවාහය කියන කාරණය එතකොට සම්පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම චීටින් එකක් කරහා වෙන්න පුළුවන්. ගොහේරි ඈතකින්ද නමට සම්පූර්ණ වෙනවා වෙන්න පුළුවන්. නැතනම් දෙදෙනා දෙපැත්තක එක ගෙදර කේතුත්ත්‍ය කර වගේ හිටියොත් එම අසම්පූර්ණ එක ගෙදර ජීවත් වෙන හැබැයි එතෙන්දී සම්පූර්ණත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. ඉතින් කුජ වගේ ග්‍රහයොත් එතෙන්දී අපිට දැක ගන්න පුළුවන් රණ්ඩු සරුවල් ජැටුම් එක්ක තමයි එතෙන්දී ඉස්සරහට යවෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මගහැරිලා ගිහිල්ලා හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න වාසනාව කියන එකක් තියෙන්න ඕන. මේ නමවැන්නේ සම්බන්ධ වාසනාව, දරුවන්ගේ වාසනාව, ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතය තුළ අර කරදරකාරී පිහිටීම් වලින් ගොඩක් අඩු වෙලා හොඳ දේවල් තියෙනකොට එවැනි අය විවාහ වීමත් එක්ක ගොඩක් හොඳ ජීවන රටාවක් ගත කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද ගොඩක්ම කතා කරේ මේ හිස්කොටු සම්බන්ධ දේවල් නිසා විශේෂයෙන්ම ඒ දේවල් ගැන තමයි පැහැදිලි කිරීම කරේ. ඉතින් මම ඔයාලට පැහැදිලි කිරීම කරා නවාංශකේ යන පොඩි පැහැදිලි කිරීම කරා. නවාංශකේ කියන එක අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කේන්දරයකට කේන්දරයක් එක්කම අනිත් පැත්තේ එනවා තව පොඩියට ආපහු කේන්ද්‍ර සටහනක් තියෙනවා. ඔය දැකලා තියෙම කේන්දරයක මේක තියෙනවා. ඉතින් ඒක නවාංශකයේ කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. මේ නවාංශකයේ කියන එක සරලවම කිව්වොත් එහෙම අපි රිලේෂන්ෂිප් ප්‍රමතම් මේ නවවෙනි කොටුව තමයි මේ නවාංශකය විදිහට අපි හඳුන්වන්නේ බෙදලා. එතකොට නවවෙනි කොටුව අපේ වාසනාව භාග්ය අපිට කොහොමද මේක බලපාන්නේ විවාහ ජීවිතේ විශේෂයෙන්ම භාග්ය කියන එක විවාහයට සම්බන්ධ කාරණා කිසිම එක විවාහයේදී කොහොමද බලපෑමට ඇති වෙන්නේ කියන කාරණා. ඉතින් ඒ නිසා මෙතෙන්දී නවාංශකය ගොඩක් කෙනෙකුට බලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේෂ නවාංශකය වෙන්න පුළුවන්. මේෂ නවාංශකයේ සිට ඉස්සරහට මීන දක්වාම එන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඉතින් මෙතනදී නවාංශකයට යම් යම් විදිහක නීති රීති තියෙනවා. හැබැයි අපි හිතමු මේෂ නවාංශකයේ තියෙනවා කියලා. මේෂ නවාංශකයේ වුණොත් එහෙම මේ විවාහ වෙන කෙනා මේ ලග්නයේ හිමි වෙලා මොන හරි ලග්නයක මේෂ නවාංශකයා වෙලා තිබ්බොත් එහෙම ගොඩක් වෙලාවට ඇඟ හොඳයි නම්, පෙනුම හොඳයි නම්, රූපය හොඳයි නම්, ටිකක් තරුණ ගතියක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඒ වගේ පෙනුමක් තියෙනවා නම් විවාහයට කමන්නේ නැහැ. ඕකේ කියන ගතිය තමයි මෙතෙන්දී තියෙන්නේ. ඒ කියන්නේ මොන ලග්නයේ හරි මේෂ නවාංශකයේ තියෙන කෙනා කමන්නේ සාමාන්‍ය පෙනුමක් තියෙනවා. හොඳයි, ශක්ති සම්පන්න පෙනුම තියෙනවා, රූපේ තියෙනවා. හොඳයි කියලා විවාහයට හිතන ගතියක් ඇති කරනවා. උච්චක නවාංශකයේ තිබුණොත් එහෙම කවදා හරි එකට මැරෙනකන් ජීවත් වෙන්න ඕන කෙනෙක් තමයි හොයන්නේ. දැක්ක ගමන් හිත ගියා. එහෙම නැත්නම් ඒ වගේ ගතියක් අර ඉමෝෂනල් හැඟීම් බර විදිහට කනෙක්ට් වෙන විදිහක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ උච්චක කියන නවාංශය. නමුත් එතෙන්දී අර උච්චක නවාංශක ආවන් පස්සේ ටිකක් මේ දේවල් නොයෙකුත් ආකාරයේ දේවල් වෙනස් වීමක තමයි යන්නේ. ඉතින් ඒ වගේම අපි හිතමු සිකුරු කියන ගහට සම්බන්ධ වූෂම්බ කියන නවාංශක ඇවිල්ලා තියෙනවා නම් කෙනාව තෝරගන්න කැමති උයන්න පුළුවන්, එහෙම නැත්නම් කෑම් බීම හදන්න පුළුවන්, ලස්සන රූපයක් තියෙනවා, පවුල හොඳයි, හොඳ ෆැමිලි එකක තමයි ඉන්නේ, සල්ලිත් තියෙනවා, හොඳ දෞරියකුත් දෙනවා, නැත්නම් හොඳ දෑවැද්දකුත් දෙනවා. ඒ වගේ දේවල් ගැන හිතලා, ඒ කියන්නේ පවුල සහ පවුල් වටපිටාව පරිසරය ගැන හිතලා තමයි උෂම නවාංශකේ වගේ තියෙන අය විවාහ ජීවිතයට සම්බන්ධ කරගන්න කැමති වෙන්නේ ඕන ලග්නයක උෂම නවාංශකේ පිළිట్లా තියෙනවා නම්. ඉතින් ඒ වගේම අපි හිතමු තුලා නවාංශකේ තියෙනවා කියලා. තුලා නවාංශකේ තිබුණොත් එහෙම කාට හරි ඕන නිසා, කියන්නේ සමාජයට ඕන නිසා, අම්මට කියපු නිසා, අම්මා කැමති කෙනෙක්, නැත්නම් තාත්තා කැමති කෙනෙක්, ගොඩක් දුර කල්පනා කරලා තීරණ අරගෙන සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි විවාහය කියන එක තෝරගන්නේ. ඉතින් ඒ තෝරගත්තට පස්සේ වැඩි හරියක්ම අර තියෙන්නේ සාරි හොයන්න, වෙඩින් රින් හොයන්න, වෙඩින් හෝල් හොයන්න, ඒ වගේ හැම දෙයක්ම ගොඩක් උත්සවත් එක්ක සෙලිබ්‍රේට් කරලා තමයි දේවල් කරන්න කැමති මේ තුලා වගේ නවාංශකයක් තියන අයගේ විවාහ ජීවිත සම්බන්ධ කාරණාව. ඉතින් ගොඩක් කලකට අර අංග සම්පූර්ණ රිලේෂන්ෂිප් එකකට යන්න අංග සම්පූර්ණ වේදී කරගන්න ඕන කියන හැඟීම හිතට එනවා. ඉතින් ඒ වගේ තමයි අපි තුම මිතුන කියන නවාංශකේ තැන්පත් වුණාට පස්සේ මිතුන සහ කන්‍යා නවාංශකේ එච්චරම සුබවාදී නැහැ විවාහ ජීවිත වලට. ඉතින් ඒ නිසා සිලේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන මිතුන කියන රාශිය try කරන කෙනේ උනන්දු වෙන උත්සාහය කරන. හැබැයි එතෙන්දී අර enjoy කරන්න තමයි කැමති. කමන්නේ බැඳලා බලමු මොන හරි දෙයක් වෙයි. එහෙම නැත්නම් ඔය ජොලියට බඳිනවා වෙන දෙයක් වෙන්න තැ පස්සේ බඳලා බලන්න ඕන ඔක්කොම කලින්. ඉතින් කවුරු කිව්වත් වැඩක් නැහැ, අපි try කරලා බලමුකෝ. මේ පාර try කරලා බලනවා, ඉතින් තව පාර try කරලා බලනවා. අන්න වෙනි හැංගීම් හිතට එනවා මේ තුලා වගේ නවාංශකයන් මේ මිතුන වගේ නවාංශකයක්, කන්‍යා නවාංශකේ. ඉතින් ඒ නිසා කන්‍යා වගේ වුණොත් එහෙම සාමාන්‍යයෙන් තමන්ට තියෙන ප්‍රශ්න වලින් අනික් කෙනාට බේරගන්න පුළුවන් කියන හැංගීම උදව්වක් ලැබේ.
මොනහරි ප්‍රශ්නක පැටලලා ඉන්නවා බැන්දට පස්සේ එයාගේ පැත්තෙන් සපෝට් එකක් බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට සහයෝගය ලබා දෙයි කියන හැඟීමට තමයි විවාහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ කන්නය වගේ නවාංශකයක් තිබුණොත් එහෙම. ඉතින් සිංහ නවාංශකය වගේ තිබුණොත් එහෙම පෙන්වන්න ඕන. ඔන්න මම කීප වෙනකම බැන්දා. එහෙම නැත්නම් මෙන්න මම කියවනේ මෙයා බඳිනවා කියලා. ඉතින් අන්න ඒ වගේ ගතියක් හිතට එන්න පුළුවන්. කියන්නේ පෙන්වන්න හරියට නිකන් ටෑග්ගක් දිනුවා වගේ, වෝල් කප් එකක් දිනුවා වගේ විවාහ වෙන කෙනාව පෙන්වන්න තමයි මේ දේවල් විවාහය කියන එක කරගන්නේ. ඉතින් ඒ නිසා සැටිස් එකන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ තත්ත්වය කියන එක, තත්ත්වය රැකගන්න, ආරක්ෂා කරගන්න මෙන්න මේක මම ස්ටේටස් වලට මෙන්න මෙයා වගේ කෙනෙක් බඳින්න අවස්ථාව ලබා ගත්තා කියන කාරණේ පෙන්වන්න ඕන නිසා විවාහයක් කරගන්න ගොඩක් උනන්දු වෙනවා. ඉතින් කටක රාශිය වගේ නවාංශිකයක් තිබුණොත් එහෙම ඉමෝෂනල් විදිහට හිතලා, එමත්නම් හැඟීම් බර විදිහට හිතලා, හැබැයි විශ්වාසයක් නැහැ විවාහ වෙන්න පුළුවන්ද, විවාහයෙන් පස්සේ මොනවද සිද්ධ වෙන්නේ කියන දේවල් ඉච්චරම විශ්වාසයක් නැහැ. ඉතින් අන්න ඒ නිසා ගොඩක් වෙලාවට උත්සාහය කියන එක තිබ්බරට එච්චරම ලොකුවට කැපකිරීමක් කරන්න උනන්දුවක් කියන එකක් එහෙම ලොකුවට ඇති වෙන්න තත්ත්වයක් පෙන්වන්න කරන්නේ කටක. හැම වෙලෙම හිත තමන්ගේ විශ්වාසය කියන එක උඩ පහළ වීමින් තමයි හිත මෙහෙට සිද්ධ වෙන්නේ. අපි තුම ධනු වගේ නවාංශකයක් තිබුණොත් එහෙම හකර ලග්න වෙලා ධනු නවාංශකය සාම්ප්‍රදායික දේවල් අවශ්‍යයි. රිලේෂන්ෂිප් වලදී විශේෂයෙන්ම කොහොමද දේවල් කරගන්නේ, අපේ පවුලේ මෙහෙම මෙන්න වගේ නම්බුකාර පවුලකින් එන්නේ, ආගම දහමට සම්බන්ධයි, ඉතින් වැඩිහිටියන්ගේ ආශිර්වාද අවශ්‍යයි, ඒ වගේ නොයෙකුත් ආකාර දේවල්. ඉතින් මේ ධනු කියන රාශියට සම්බන්ධයෙන් එහෙම නැත්නම් ගුරු වගේ ගහයක නවාංශකයේ ඉන්නකොට ලේසියෙන් කෙනෙකුට විවාහය කරගන්න බැහැ. අර සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික පැත්තට වැඩිපුර හිතන්න ගිහිල්ලා දේවල් සිද්ධ වෙලා ඉතින් එහෙනම් විවාහයන් කියන දේවල් මේ ධනු නවාංශකයේ මෙච්චරම ගැළපීමෙන් නැකන්නේ. මේ දේවල් ඉක්මනින් ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. අර ට්‍රැඩිෂනල් පැත්ත නැත්නම් සාම්ප්‍රදායික පැත්තට තමයි වැඩිපුර හිත යන්නේ. ඒ දේවල් සම්පූර්ණ වුණාම තමයි විවාහ වෙන්නේ. එතකොට ඉගෙන ගන්න ඕනේ ඒ වගේ දේවල් ඉගෙනගෙන කම්ප්ලීට්ලා ඩිග්‍රී අරගෙන මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මේවා ටික ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ තමයි කරගන්න ඕනේ කියන හැඟීම තමයි හිතට එන්නේ. අපි හිතමු මකර සහ කුම්භ, එහෙම නැත්නම් සෙනසුරු කියන වාංශකයක් උදායලා තියෙනවා කියලා. ඉතින් සෙනසුරුගේ විශේෂයෙන්ම කුම්භ නවාංශක එච්චරම යහපත් නැහැ. යම් යම් චීටින් හිතට එක එක දේවල් අදහස් වෙන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ මම කරන්නම් කරන්න ඕන දේවල් අන්න ඒ වගේ දේවල් ලොකෝට හිතෙන්න පුළුවන්. සෙනසුරුගේ කුම්භ කියන රාශිය නවාංශකේ ආවට පස්සේ විශේෂ මෙතන රාහුගේ බලපෑම ගොඩක් වැඩි කරනවා. ඉතින් මේ කුම්භ නවාංශකේ තියෙන විවාහ වෙද්දී ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන. කුම්භ නවාංශකයක් තියෙන අයත් එක්ක විවාහ පරිස්සම් වෙන්න ඕන. මොකද හිත අනෙකුත් ආකාරයේ වැරදි පැත්තට යොමු වෙන්න තියෙන අවස්ථා වැඩි. මකර නවාංශකේ වගේ තිබ්බොත් මේ විවාහයට උනන්දුව කියන එකත් අඩු වෙලා යාවි. තියෙන නිසා විවාහය කියන එක සාර්ථක කරගන්න මකර වගේ නවාංශකයක් ආවොත් එම ගොඩක් අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් එක්ක ඒ නවාංශකේ පළවෙනි කොටුවේ ඉන්න ග්‍රහයක් ගොඩක් වැදගත්. ඉතින් මේ දේවල් මම හැම දෙයක්ම දැනුම YouTube එකට දාන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඉතාමත්ම කෙටියෙන් මොකද ගොඩක් මහන්සියෙන් රිසර්ච් කරලා හොයාගන්න දැනුම YouTube එකට දාලා බොහෝ දේවල් හොරකම් කරනවා. ඉතින් එතෙන්දී මේ වගේ දේවල් ආයේ කොහොමද ඔයාලට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝස් බලලා මාව සම්බන්ධ කරගෙන කේන්ද්‍ර බලන්න එන අය එන්නේ මෙන්න මේ හින්දා. මොකද මේවා කොහෙවත් පොතක පතකවත් ලියවිලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. කවුරුත් මේ දේවල් කියන්නෙත් නැහැ. ඉතින් ගොඩක් අය ඉන්නේ ලග්න පලාපල දාන අය, නැත්නම් අද පලාපලයි, හෙට පලාපලයි, මේ සතිය පලාපලයි දාන අය විතරයි මිසක් කවදාවත් කෙනෙකුගේ කේන්ද්‍රයක් ගැන විස්තර කරන කෙනෙක් ලේසියෙන් හොයාගන්න බෑ. එහෙමත් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නැතුවම නෙවෙයි. නමුත් ඒ වගේ දේවල් ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් හේතුව ගොඩක් වෙලාවට දැනුම හොරකම් කිරීම වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් නොදැනීම වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවල් එක්ක ඔයාලට අද හිස්කොටුවක් තිබ්බන් පස්සේ මොකද වෙන්නේ කියලා තමයි පැහැදිලි කිරීම කරේ. ඉතින් කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕන නම් සම්බන්ධ කරන්න පුළුවන්. මම නම්බර් එකකුත් දාලා තියන්නම්. ඉතින් ඊයේ තමයි වීඩියෝ එක දෙවෙනි විදියට දෙන්නේ, කියන්නේ කාලයකට පස්සේ දැම්මේ. ඉතින් එහිඳ ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා, මැසේජ් කරලා තිබුණා. තිබිච්ච නම්බර් දෙක මගේ අතින් ෆෝන් දෙක තිබෙත් නැහැ. ඒ නම්බර්ස් රිකවරි කරගත්ත එකක් අද, එකක් ගිය සතියේ රිකවරි කරගත්තා. ඉතින් ඔන්නෙ වගේ ටිකක් කරදරකාරී කාල සීමාව පහු කරන් ඇවිල්ලා දැන් දිගින් දිගටම ඔයාලා මෙනුවෙන් වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම හිතන හැමෝටම පැහැදිලි වේවි කියලා. ඉතින් කාට හරි විවාහය සම්බන්ධව තේරුම් ගන්න, නැත්නම් විවාහ පරීක්ෂාවක් කරගන්න, නැත්නම් විවාහ වෙන්න දෙන්නෙක් ඉන්නවා ඒ දේවල් ගැන තේරුම් ගන්න, විවාහ වෙන කෙනා මොන වගේ කෙනෙක්ද කියන හැම දෙයක්ම ගැන දැනගන්න පුළුවන්. ඒ නිසා පොරොන්දම් වලට යන්න එපා, ලකුණු මතේ යන්න එපා. මොකද දන්න කෙනෙක් කෙනෙක්ගේ මම කියන්නේ මගෙන් බලන්න කියලා කාගෙන් හරි හොඳ පැහැදිලි කිරීමක් කරන කෙනෙක් මෙයා ඉපදලා තියෙන මේ ලග්නේ
මෙයා ඉපදලා තියෙන මෙන්න මේ නැකතේ, මෙයාගේ තියෙන ග්‍රහ පීඨයෙන් මෙන්න මෙහෙම, මෙහෙම නම් පස්සේ මෙන්න මේ වගේ දේවල් එනවා. ඒතර මෙයා මෙන්න මෙහෙම හිතන කෙනෙක්, එයාගේ ජීවිතේ එයා බලාපොරොත්තු වෙන මෙන්න මේ දේවල් ටික කරගන්න කියලා සම්පූර්ණ චිත්‍රය අපි විවාහන කෙනාගේ ගැන මවන්න ඕන. ඒතර ඒ හිතට ඒ චිත්‍රය දැම්මට පස්සේ, ඉමේජින් කරාට පස්සේ මේසීම විවාහ ජීවිතයේ තේරුම් ගන්න පුළුවන්. මොකද අපි හිතන විදිහට අනික් කෙනා හිතන්නේ නැත්නම් අපිට විවාහය කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන කාරණය මේසීම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ හරිම පහසුවෙන් දේවල් කරගන්න. ඉතින් ඔයතර ගොඩක් තව නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ශනි මංගල දෝෂ, අරවද මේවද රාහු කාගේ කාල සර්ප දෝෂ, ඒ වගේ නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් හැම එකක්ම පරීක්ෂා කරලා බලලා තමයි කියන්නේ මේක කරන්න හෝ නැත්තම් නොකරන්න. ඉතින් කරොත් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙයි විවාහය කියන කාරණේ. ඉතින් මම හිතන හැමෝටම පැහැදිලියි. මොකද කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුරුදු 19 20 25 වෙනකන් හොඳට ඉන්න නිදහසේ ඉන්න කෙනා මුළු ජීවිත කාලෙම දුක් විඳින විදිහේ ප්‍රශ්නයක් තමයි විවාහය කියලා කියන්නේ වැරදුනොත් එහෙම. ඉතින් ඒ නිසා මේ විවාහය කියන කාරණය හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න. ඉතින් හරියට බැලලා දේවල් තේරුම් කරගෙන දෙයක් කරගත්තොත් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි වැරදුනොත් එහෙම එකපාරක් හරි එක ජීවිතේට ආපහු අපසර ගන්න පුළුවන් දෙයක් නොවන නිසා තමයි මේ දේවල් වලින් හරි වරට යම් කිසි විදියක සහනයක් ලබා ගන්න තේරුම් ගන්න මගේ කේන්දරේ මෙන්න මේ වගේ සමහර අගේ කේන්දරවල විවාහයන් සාර්ථක වෙන්නේ නැහැ. ලියවිලා නැහැ විවාහය, විවාහ නොවන අය ඉන්න මොනතරම්. ඉතින් ඒ වගේ දේවලුත් පිළිටලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එකක් මම උදාහරණ කිව්වොත් එහෙම හත්තන්නේ සම්බන්ධ ගහය, එක ගුරු ගහයත් එක, සෙනසුරු, කේතු, ඒ වගේ ගහෙන් 3-4 දිනක් එක, බුද්ධ වගේ ගහයත් එක, ඒ වගේ එකට තැම්පත් වීමත් එක 3-4 දිනක් විශේෂයෙන්ම එතකොට විවාහයන් සිද්ධ නොවෙන්න පුළුවන් උනන්දුව කියලා නැති කරනවා. ඉතින් මෙන්න මේ වගේ හින්දා තමයි මේ හැම දෙයක්. මොකද රිලේෂන්ෂිප් එකක් කියන්නේ විවාහයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අර කිව්වාගේ අපිව සම්පූර්ණ කරන කෙනා තමයි හතේදී අපි දැකගන්නේ. ඉතින් අපි කියලා කියන්නේ අපි මෙතෙන්දී අපේ ශරීරය නැත්නම් අපේ මනස, හැබැයි අපේ ශාරීරික විදිහට අපිව කම්ප්ලීට් වෙනවනේ. ඉතින් කම්ප්ලීට් වෙන්නේ මේ හත්ෙන්නේ. හත්ෙන්නට සම්බන්ධ දේවල්, වැරදි දේවල් තිබුණොත් එහෙම දේවල් අපි කම්ප්ලීට් වෙන්නේ වැරදි විදිහට. ඉතින් මේක තමයි සරලවම කිව්වොත් මේ විවාහය කියන කාරණේ. ඉතින් මෙවැනි පැහැදිලි කිරීමක් ඔබට තමන්ගේම කේන්දරයේ අනුව දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න. කාගෙන් හරි හොඳ කෙනෙක්ගෙන් කේන්දර පරීක්ෂා කරගෙන කවුරුණා තමන්ගේ මේ ජීවිතය ගන්න වැදගත්ම තීරණය ගන්න උත්සාහ කරොත් මම හිතනවා වඩාත්ම යහපත් වේවි. ඉතින් ගොඩක් අය ප්‍රේම සම්බන්ධතා පාත්වලා විවාහ වෙන්න සතියක් තියලා තමයි කේන්දර බලන්නේ. ඉතින් එහෙම කේන්දර බලලා තීරුමක් නැහැ. ඉතින් ඒතර වලට ඒ කේන්දර නොබලා විවාහ වෙන එක තමයි ඇත්තටම හොඳ. මොකද ජම්පිති විදිහට හිතට වැටුනොත් එහෙම මේක ඇත්තටම ගැළපීමක් නැහැ කියලා ඒකත් හිතට පීඩාවක්. ඉතින් ඒ නිසා කවුරුවත් එහෙම නැත්තම් කීව විදිහට විවාහ වෙන්න යන්නත් එපා. ඉතින් මේ දේවල් හොඳින් තීරණය කරලා කිරීම වඩාත්ම හොඳයි හැමෝගෙම පැත්තෙන්. එහෙනම් හැමෝටම ජය වේවා.